හවස අටයි තිහට විතර ගෙදර මෝටර් රථයක් තියෙන යම්කිසි විදායක සේනි වගේ පොඩ්ඩක් වැඩ කරන කාලකක් තියෙන මහත්මයෙක් ඊ හවස නින්දට පත්වෙනවා. නින්දට පත්වෙනවා කියන සදාතනික සදාතනික කාලික නින්දකට පත්වෙනවා. පත්වෙනවා නින්දට පත්වෙලා උදේ නැගිටිනවා වැඩට යන්න. ඕකේ. යන්න ගියපු හැම දානවා YFM එක. අද අපි පළවෙනි නිවුස් එක ගියේ තෙල් මිල වැඩිවීම. තෙල් මිල පෙට්‍රල් ඉන්ධන මිල ඉහළ යාම. දෙක පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින්. රුපියල් 8කින් ඉහළ ගොස් 137 සිට දැන් 146 දක්වා ඉහළ ගොස් ඇත. කියලා නිවුස් එක යනකොට බලන්නකෝ ඉතින් බලන්නකෝ කියලා මේ මිනිස්සයාගේ පපුව හිර වෙනවා. දුවත් එක්ක තමයි මෙයා වැඩට යන්නේ. දුවත් එක්ක. දුවත් යනවා සමහර වයිෆුත් යනවා මෙයාත් එක්ක වැඩට. මෙයාට කේන් තියෙනවා කේන් තියෙනවා. මේගොල්ලන්ගේ ගෙදර තිබුණු ආර්ථික බැලන්ස් වීම ওই රුපියල් 8න් ගහන තෙල් ලීටර් 5ක් විතර ගැහුවොත් එහෙම පොඩි කේස් එකක් වෙනවා. ඒකේ දුවන්න බෑ. මාසෙ දුවන්න බෑ. අමාරුයි දැන් ඉතින් වැඩේ ඔළුව උස්ස ගන්න අමාරුයි. ඒ වුණාට ඔයා කියවන විදායක ශ්‍රේණිය කියලා ඉතින් ගොඩක් පඩි තියෙනවනේ විදායක ශ්‍රේණිය. ඒක පඩි තියෙනවා ගොඩක් පඩි තියෙනවා. මේ හිනම හිනම අවුලක් දැන් මාර වැඩේ. අපු ඇතුළේ ලොකු අවුලක්. මෙයා ඒ අදහසින් ද ගීතයක් ගායනා කරනවා. ඒ කියන්නේ මෙයා සාමාන්‍යයෙන් වැඩට යන්නේ කායකේ නැත්නම් ඕකේ. ඉතින් ඒ තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් ඒ දුකට මෙයා උදේ ගීතයක් ගායනා කරනවා. මොකද්ද? මෙයා තීරණය කරනවා ආය මම කිසිම දවසක වැඩට කායකේ යන්නේ නැහැ. එහෙනම් පයින් යන්නේ 117ට අර තිබුණනේ මුලින්ම. ඔව්. ඒ ගානට ආයි තෙල් අඩු වෙනකම් පයින් යන්නේ. ගෙදර ආයෙත් පයින් යන්නේ කාර් එක ස්ටාර්ට් කරන්නේ නැහැ. මයි ගාඩ්. කියන සුවන් තීරණයට එනවා. ඕකේ. ඇවිල්ලා මෙයා මේ ගීතේ ගායනා කරන. කොමක්ද මේ ගීතය? මේ ගීතය කියනවා. කේන්ති ගිහලා මෙයා කියනවා. ඕකේ. ඉරි තැවුණු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිලිල්ලේ. යමු 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 අපි ඇවිද යමු ප්‍රේමී. වයිෆ්ට මේ කියන්නේ අපි ඇවිදගෙන යන් මේකට තෙල් ගහන්න නම් බෑ මේ වැඩි වෙන වැඩි වෙන්න හැටි. හරිද? ඕකේ. සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ සෙනග රවටමි. ඈ මිනිසු දැන් මේ සෙනග මේ නිකන් රවට්ටමින් අපි පයින් යන්න. නෝන්ඩිනි මෙච්චර කල් කාරකේ ගිහිල්ලා පයින් යනකොට දැන් තෙල් මිල වැඩි වුණා හින්දා ඔන්න මිනිසුන්ට මේ සල්ලි නැහැ. අය අන්න කොහමද අර විදායක සේනි නිලධාරිය අන්න කියලා එහෙම කියනවනේ. ඒ හින්දා අපි නිකන් ජොගින් යනවා වගේ වැඩට යන්න. වාව්. එතකොට ඔව් ඒක සින් හඹායන මොටෝ රතරංග සෙනග රවට්ටමින් අපි යන්න. නිකන් වෙන ගමනක් යනවා වගේ යන් ඔහේ පයින් යන්න. එහෙම යන්න. ළඟට ගිහින් එන්න වගේ යන්. යන් කියලා කියන. වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි. සමහර උන්නම් මේක අඳුරගෙන හරිද? ඒ අරවලාක අර තෙල් මිල වැඩ කරනවා දැන් අර පයි යන්නේ. අනේ වන්දල්ලා පයි යලු. ඇද්ද? ඇද්ද? අනේ කෝචොක් කරනවා. කෝචොක් කරනවා. අනේ පාවප්ප. ඉතින් දාකර හැරි තෙල් මිල වැඩි වෙලා නේද? ඒකයි මේ කියන්නේ වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේ. නොරැවටි යන්න යමු. කහ ඉරෙන් නතර වීලා ඒ පැත්ත බලන්නේ වත් නැතුව උන්ට රැවටිලා අපි නැවත තෙල් ගහගෙන කාර් එකේ මේ කියන්නේ නෝන්ඩි කරනවා ඈ මේ ඒ හින්දා අපි ආපහු කාර් එකේ යන් කියලා හිතලා එහෙම අපි යන්නතෝ පයින්ම දිගටම යන්න. ඕකේ. හැබැයි හොඳ ඒ කියන්නේ තමන්ගේ එහෙම අදිෂ්ඨානශීලී මනසෙක් නේද? පයින් යන් ඉතින් අපි ඕකයි කාර් එකේ යන්න ඕනේ නැහැ කියලා කියන. ඊට පස්සේ කියනවා රිය පිලේ කිරුල හිමි. රජවරු අතවනාවි. ඒ කිව්වේ මේ වාහන අපේ වුණාට මේ වාහන පාරට දානවද නැද්ද කියලා තීරණය කරන්නේ රජවරුනේ බා. ඒ කියන්නේ රට පාලනය කරන රජවරු. ඒගොල්ලෝ තමයි හෙට රුපියල් 200 වුණොත් එහෙම තෙල් ලීටරේ. ඔය ඔක්කොම ගෙදර දාලා යන්න බෑ වාහන. හරිද? වාහනයක් ගන්න එකේ බදු වැඩි කරොත් එහෙම වාහන ගන්න වෙන්නේ නෑ. නෑ නෑ. වාහනේට වාහනේට මාසිකව ගෙවන ආදායම වාර්ෂිකව ගෙවන ආදායම් බලපත්‍රය තියෙනවා. ඕක වාහනේට වැඩි වැඩි කරොත් එහෙම යන විදිහට ටික වාහනේ පදින්න වෙන්නේ නෑ. නෑ ඒක ඇත්ත. දියේ පිලේ කිරුල හිමි. අපිට තමයි අපේ නමට තියෙන්නේ වාහනේ. ඒකට වාහනේ අපි පදිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ රටේ පාලකයා. හරිද? ඒගොල්ලෝ අතවනාවි ආයේ
අඩු කරනවා කියලා විලා අඩු කරනවා බය වෙන්න එපා අපිට දන් දෙන්න අපිට ඉතින් අඩු කරනවා අපි තමයි මේක මෙහෙම කරන්නේ එහෙම අතවනාවි මෙයා කියනවා බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටි මුංගේ හොර පචවලට කහ ඉරත් රැලි වැඩිලා දින අපි බිම් බලාගෙන යවල්ලා කියලා යන්න උඩුවියන් යටින් මුදු තාරුන් ඇතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හමාගෙන මුටු රත රඟ සෙනඟ රවටමින්